රහතුන් වහන්සේ විතක්ක ਵਿਚාර උදාහරණයක් තුලින් පහදා දෙන්න. ඔව් දැන් මේ මේක විතක්ක ਵਿਚාර කිව්වහම අපි කරුණු විපරිවට්ටයෙන් පෙන්වන්න ඕන. තක්කචාර තමයි මේකේ මුල වචන දෙක. විතක්ක ਵਿਚාර, අවිතක්ක අවිචාර, අවිතක්ක සවිචාර. අපි සවිතක්ක සවිචාර ගත්තාම විතක්ක ਵਿਚාර තේරුම් කරලා දෙන්න පුළුවන්. අපි काम विचार වසෙන් එක ධාතු මනසිකාර වශයෙන් එක ආනපාන සති සමාධි වශයෙන් එක නවසීවතික වශයෙන් ඕනෑ ආකාරයකට ආනපාන සති සමාධි වඩන්න පුළුවන් අසුභය අනුපස්සනා කරන්න පුළුවන් අසුභය අනුපස්සනා කරනවා නම් එතෙන්දී අර කාම විතක්ක නෙමේ වෙන්නේ නෙක්ඛම්ම සවිතක්ක සවිචාර කාම විතක්ක විචාර කරනවා නම් ඒ ප්‍රිය දෙයට ඇලෙන්නත් කරනවා ව්‍යාපාද විතක්ක ਵਿਚාර කරනවා නම් අප්‍රිය දෙයට ගැටෙන්නත් කරනවා විහිංසා විතක්ක ਵਿਚාර කරනවා නම් අවිද්‍යාවෙන් මෝහයෙන් කටයුතු කරනවා අනුසය උපදිනවා එතකොට අනුසය උපදින්නේ විතක්ක ਵਿਚාර කිරීමිනුත් අවිතක්ක අවිචාරයෙන් කටයුතු කිරීමිනුත් තවිතක්ක සවිචාර නිවැරදිව කරනවා නම් ඒ පුද්ගලයා තුළ අනුසය උපදින්නේ නැහැ හිත පිළිසිදු වෙනවා ඉතේ කෙලස් කටි රැඳෙන්නේ නැහැ එකතු වෙන්නේ නැහැ ගොඩ ගැහෙන්නේ නැහැ ඉතේ පිරිසිදුවක් ඇති වෙනවා සවිතක්ක සවිචාර කරන හැම අවස්ථාවක සවිතක්ක සවිචාර කරන්න ඕන නෙක්ඛම්ම සවිතක්ක සවිචාර අව්‍යාපාද එහෙම නැත්නම් මෙත්තානුසුති සවිතක්ක සවිචාර අවීංසා සවිතක්ක සවිචාර මේක හොඳට තේරුම් ගත්තොත් තක්කචාර කියන වචන දෙක තමයි මූලික වචන දෙක ඒකෙන් තමා විතක්ක ਵਿਚාර අවිතක්ක අවිචාර සවිතක්ක සවිචාර කියන ත්‍රිපරිවට්ටයම මතුනේ වචන තුනක් මේ වචන තුනේම තමන් පෘථග්ජන පුද්ගලයෝ මේක තේරුම් ගන්න පුළුවන් තේරුම් නොගන්නත් පුළුවන් නමුත් ඔය විතක්ක ਵਿਚාර කරනවා ඔබ සියලු දෙනා ඒ වගේම ඔබ අවිතක්ක සවිචාරත් කරනවා ඇති අවිතක්ක අවිචාරත් එදෙනවා ඇති මේකෙන් තමන්ට වෙන හානිය සහ සවිතක්ක සවිචාර කිරීමෙන් තමන්ට වෙන නිවීම නිදහස විමුක්තිය පිරිසිදු වීම ඔබ තේරුම් ගත යුතුයි. ඔබයි තේරුම් ගත යුත්තේ ඒ අනුව ඔබ විතක්ක ਵਿਚාර පැවැත්වීම නවත්තලා නිතරම සවිතක්ක සවිචාර පවත්වන්න ඕන. ඒකෙන් කාටත් දෙපැත්තටම යහපත් ඔබටත් යහපත් ලෝකයටත් යහපත්. තිරුවන් සරණයි මම අදත් බලාපොරොත්තු වෙනවා මේ පරම නිබ්බාන ආයතනයෙන් ප්‍රකාශ කරන ඒ ධර්මයේ තියෙන අඩුපාඩුකම් ගැන සාකච්ඡා කරන්න. දැන් මම අත් වශයෙන්ම මේම කරන්නේ මොකද අපේ ස්වාමීන් වහන්සේලා සෑහෙන පිරිසක් තමන්ට ඕන ඕන විදිහට බුද්ධ ධර්මයේ තියෙන ඒ දේශනාවන් වෙනස් කරනවා. ඉතින් ඔයත් සාධාරණව හිතලා බලන්න එක එක්කිනා එක එක විදිහට ධර්ම කරුණු විනාශ කරන්න ගියාම මොකක්ද වෙන්නේ? දැන් අපේ රටේ මේ වෙනකොට එක එක පුද්ගලයෝ හිතුවක්කාර විදිහට සිවුරු පොරවගෙන ධර්ම විස්තර කරනවා. ඒක එක එක ටිකක් වෙනස්නේ. ඉතින් දැන් මම මේ උත්තර දෙන්නේ අර මහත්මිය කියව විතක ਵਿਚාර කියන දෙක නිදර්ශන සාහිත්‍යව පැහැදිලි කරන්න කියලා. ඔය විතක්ක ਵਿਚාර කියන දෙක අපේ ධර්මයේ සඳහන් වෙන්නේ එකක් තමයි අභිධර්මයේ සඳහන් වෙනවා. එතකොට දැන් අභිධර්ම විතරක් නෙවෙයි ධ්‍යාන ගැන කතා කරනකොට සූත්‍ර පිටකෙත් තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන් මදුපිණ්ඩික සූත්‍රයේ ඔය විතක්ක කියන වචනේ සඳහන් වෙනවා. ඒ වගේම ඊට පරිබාහිරව සූත්‍ර දේශනාවල අපිට නිරතුරුවම හම්බ වෙනවා ඔය විතක්ක කියන වචනේ. දැන් මෙතෙන්දී අපි පළමුවෙන්ම
තේරුම් ගනිමු අර ධානවල සඳහන් වන ආකාරය ඒකෙදී සඳහන් වෙනවා ධාන පිළිබඳ කියනකොට විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියලා පළවෙනි ධානයේදී විතක්ක විචාර පීති සුඛ ඒකද පහක් සඳහන් වෙනවානේ පහක් සඳහන් වෙනවා ඉතින් ඒක පල්ලෙහාට යනකොට දෙවෙනි ධාන තුන්වෙනි ධාන හතරවෙනි ධාන එතකොට සූත්‍ර ක්‍රමයේට හතරක් වෙනවා අභිධර්ම ක්‍රම පහක් වෙනවා එතකොට ඒ වෙනකොට අර ඔක්කොම අයින් වෙනවා අන්තිම සුඛ ඒකාග්‍රතාව කියන තත්වෙන් තමයි අවසාන ධානයේ පස්වෙනි ධානයේ අවසන් වෙන්නේ විතක්ක විචාර කියන එකේ අදහස තමයි අරමුණේ ආරම්භයේ විතක්ක විචාර කියලා කියන්නේ ඒකේ පැවතීම දැන් අපි සාමාන්‍යයෙන් දකුණු පැත්ත බලලා වම් පැත්ත බලනකොට අරමුණු දෙකක් නේ ඒ වගේම තමයි ආස්වාස් දැන් අපි භාවනා කරන්න පටන් ගත්තම ආස්වාස ප්‍රස්වාස විතර හිත යොමු කරන්නේ එතකොට මේ ආස්වාස් ප්‍රස්වාස විතර හිත යොමු කිරීම පටන් ගැනීම තමයි විතක්ක කියන්නේ ඒකේ පිහිටීම තමයි විචාර කියන්නේ ඔකට උදාහරණයක් කියනවා නම් අපි සීනුවකට ගැහුවොත් සීනුවෙන් කළු හඬ විතක්ක ඒක රාව දෙනවා ටිකක් වෙලා යනකම් ඒක විචාර ඕක තමයි උපමා කැටියට දක්වලා තියෙන්නේ ඒ නිසා මේ විතක්ක විචාර කියලා කියන එක එතකොට ධානවල පළවෙනි අංග හැටියට සඳහන් වෙනවා ඒ තමයි සංචේතන සූත්‍රය කියලා එකක් තියෙනවා මේ සංචේතන සූත්‍රයෙන් කියන්නේ අපේ විඥානයේ පිහිටන හැටි කියන්නේ අපි උපදින හැටි උපදින හේතුන කරුණු. ඒකේ තියෙනවා කරුණු තුනක්. එකක් තමයි චේතේති. අනිත් එක පකප්පීති. අනිත් එක අනුසීති. දැන් මේ පකප්පීති කියන එකත් විතක්කීති කියන එකම තමයි. කියන්නේ ප්‍රකල්පණය කරනවා, කල්පනා කරනවා කියන එකනේ. තර්ක කරනවා කියන එකනේ. ඒකෝ දැන් චේතනාව මුල් වෙනවා අපි උපදින්න. කර්මය මුල් වෙනවා. කර්මය මුල් නොවුනොත් මොකද වෙන්නේ? අන්න ප්‍රකල්පය කියන්නේ ආ ඒ ආසන්න අවස්ථාවේදී ආසන කාලය තුළ හිත හිත විතර්ක කර මනසට වද දෙච්ච දෙයක් තියෙනවා කියනකෝ දැන් වයසක අය ඉන්නවා සමහර අය තමගේ දරුවෝ පිළිබඳ තමගේ වස්තුව පිළිබඳ තමන්ට කරපු ඉදිරිවාදුකම් ගැන හිත 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 අවසාන කාලය ගත කරන එක ඉතාම භයානකයි ඒ සිතුවිල්ලෙන් මරුණොත් මොකද වෙන්නේ ඒ සිතුවිල්ල මුල් කරගෙන යගේ ඊළඟ භවයේ හොඳ එකක් වෙන්නේ නැහැ චේතනාව මුල්ුන් නැත්තම් අන්න ඒක දෙවෙනි එක ඉන්න අනුසීති අනුසීති කියලා කියන්නේ මොකද්ද තමන්ගේ පුෂ්ටිමත් වෙනවා කියන්නේ අර තුන්වෙනි ස්තරයේ හිතේ යටිහිත ඒ යටිහිතේ තියෙන ශක්තිය අර දෙකම නැත්තම් හදිසි අනුතුරුකින් බැලුවොත් මොකද කරන්නේ හිතන්න බෑ වතුර කිලුනොත් මොකද වෙන්නේ අවසාන හිතක් කියනවා නැහෙනේ අන්න ඒ වගේ අයට එක පාටම ප්‍රතිඵල සහිත වෙන්නේ මොකද්ද අර අනුසී කියන අවස්ථාව මේ නිසා මේ විතක්කේත කියන එක උප්පත්තිය ඇති කිරීමේ සාධකයක් හැටියටත් සඳහන් කරන්න පුළුවන් දැන් ඉස්සම මම හිතන ඔබට විතක කියන වචනේ පිළිබඳව විචාර කියන වචනේ පිළිබඳව හොඳට තේරුම් ගත්තා කියලා. පොර පළමුව හිතන්නේ මොකද්ද? අර කියපු ධ්‍යාන අවස්ථාව. ඊළඟට මොකද්ද? අපි මේ ලෝකයේ දැනුම ඇති කර ගැනීමේදී උපයෝග කරගන ඉන්ද්‍රිය අනුභූතිය කියලා අපි කියන්නේ. ඉන්ද්‍රිය කියන්නේ අපි ඇස් කන්න ආසාදී අනුභූතිය කියන්නේ අනුභව කිරීම, කියන්නේ දැන ගැනීම කියන්නේ. ඒකට අවට ලෝකයේ දැන ගැනීමේ ක්‍රියාවලියේදී විතක කියන එක ඕන කරන හැටි මම කිව්වා. දැන් විතක කියන පපංචීති කියන. ඊළඟට මම කිව්වා මොකද්ද? කර්ම සාධකයක් හැටියට, ඒ කියන්නේ උප්පත්ති සාධකයක් හැටියට මේ විතක කියන එක භාවිත කරන්න. හරිද? ඒ නිසා පින්නතුනේ ඔන්න ඒ කරුණු ටික තේරුම් ගන්න. ඉතින් මම මේ කරුණු කියා දෙන්නේ තරහ වෙන්න එපා. ඔය මියුණ පලානේ කියන ඉතින් ඒ යත්තා මම දන්නේ නැහැ මොනවද ඔය කියන්නේ. යා විකාර එක 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 කටට ආපු දේවල් කියනවා. ඉතින් ඇත්තම කියනවා නම් කනගාටුදායකදී බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා මගේ ධර්මයේ කියලා තව දෙයක් කියමින් එයා මිනිසු මුලා කරනවා නම් පස් දිනෙක ඉන්න හොරු හොරු පස් දිනාගෙන් දෙවෙනි හොරා කියලා. ඉතින් ඒ තත්ත්වයට වැටෙන්න එපා. ඔයත් කරුණාවෙන් පහදලා දෙන්න. ඔයත් වහන පොතේ තියෙන මෙහිමයි. ඒකට කියන්නේ නෑ නෑ ඔය පොත් බොරු. ඔය පරිවර්තන බොරු. එයාට මොකද්ද තියෙන ශක්තිතාවය බොරුයි කියන්නේ. දැන් එකක් තියෙනවා මේක ඇත්ත වශයෙන්ම මේ මහා ගැටුමක්නේ. මේක निराකරණය කර ගන්න පුළුවන්. ඒ निराකරණය කරගන්න ඉතාලි ඉක්මනට ස්වාමීන් වහන්සේලා සංරක්ෂණ පනතගෙන ආන් පස්සේ මේවත් ඉස්සරහට ගිහලා මේ පොත්පත් අරගෙන මොකද්ද මේ කියන්නේ. ඒකෝට මෙයාට කියන්න පුළුවන් ඔය ත්‍රිපිටක ඔක්කොම බොමු. ඒ නිසා එමත්තුමනේ ජනාධිපතිතුමනේ මේ ත්‍රිපිටක ඔක්කොම ගිනි තියන්න මේව අයින් කරන්න මේක මහා අපරාධයක්. මේක ළමයි නොම ගියනවා, හාමුදුරු නොම ගියනවා, ධර්ම නොම ගියනවා කියලා එතකොට කියන්න පුළුවන්. අන්න ඊට පස්සේ අපිත් ඉතින් ওই පැත්තට සාධුකාර දීලා එන්නම්. එහෙම නැතුව මේ දෙපැත්ත බිල්ල මේ වාද කරන එක මොකද මේ තේරුම් ගන්න නැති වෙලා. කරුණ තේරුම් ගන්න, ඉවරදි මග යන්න. ඔබට තිරුවන් සරණයි.